ප්‍රිකුණාවලයට දන් මුරය ගෝමරන් කඩවල පූර්වාරාම විහාරස්ථානයේ කටින පින්කම මීට මාස 1මාරකට කලින් දන් මුරය අරගෙන කටින පින්කම වෙනුවෙන් අවශ්‍ය මෙහෙවර ඉටු කරන්න අපි ගෝමරන් කඩවලට ගියා ඔබට මතක ඇති එදා අපි යනකොට හොඳටම පෑවිල්ල වතුර නැතුව වේලිලා ගිය ඉරිතරිලා ගිය මහ පොළොව ගමේ ජනතාවගේ වේදනාව ගැන බොහෝ දේ අපිට ඇඟෙව්වා මෙවර වැහිදියෙන් සශ්‍රීක වන කුඹුරු යායවල් දකින මොහොතේ හිතුණ දේ තමයි ගමේ ජනතාවගේ ආර්ථික දුෂ්කරතා වන අලි උවදුරු පානීය ජල ප්‍රශ්නත් විසඳෙනවා නම් ගෝමරන් කඩවල ගම කොයිතරම් ඉහළින් තියේවිද කියලයි ගෝමරන් කඩවල ජනතාව එකමුතුකම රැඳුන වීරිය පෙරුණ ආදරණීය පිරිසක් නොවැම්බර් 5 වෙනිදා සෙන්කඩගල භාවනා වැඩසටහනේ අනුර ගල්ලෑල්ල මහත්මයා ඇතුළු පිරිස ගෝමරන් කඩවල කටින චීවර පූජාව වෙනුවෙන් පැමිණියා ඒ සමග කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ හොරණ භාවනා වැඩසටහනේ පින්වත් පිරිසත් සහභාගී වුණා. ඇත්තටම මට හිතෙනවා මේක අපි ලද විශාල වාග්යක් කියලා. මොකද අපි මේ පනාත්වලට ඇවිල්ලා බලනකොට මේ පන්සල්වල යම් යම් දුෂ්කරතා තියෙනවා කියලා අපිට පේනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි අතිපූජ්‍ය උද්දුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ දන්මුරේකුත් අරගෙනයි අපි අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. දන්මුරේ වැඩසටහන වෙනුවෙන් මෙවර අපි ගෝමරන් කඩවලට යනකොට 2024 අවුරුද්දට ගෝමරන් කඩවල යන්න කණ්ඩායම් 16ක්ම කැමැත්ත පළ කර තිබීම මේ මෙහෙවරේ වටිනාකම හොඳින්ම දකුණේ ඔබ තේරුම්ගෙන තිබෙන බව තහවුරු කිරීමක්. මෙවර කටින දේශනා වෙනුවෙන් ගෝමරන් කඩවලට වැඩම කළ උඩදුම්බර කාශ්‍යප නායක හාමුදුරුවෝ ගෝමරන් කඩවල පන්සලේ නායක හාමුදුරුවන්ගේ මෙහෙවර ගැන කළ අනුශාසනාව අපගේ හදවත් සංවේදී කළා. උන්වහන්සේව පළවෙනියෙන්ම අපි බැහැ දකින්න ආපු දවසේ ඉඳලා අද වෙනකන් අපි දැක්ක දේ තමයි මේ මහ පොළොවක් වගේ මහා බරක් දරාගෙන තමන්ගේ යුතුකම ඉෂ්ට කරන රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් අන් අය වෙනුවෙන් මහා යුතුකමක් ඉෂ්ට කරන සංඝ පීතෘන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ යුද කාලේ ඉඳලා මේ ප්‍රදේශවල රැඳිලා මේ ප්‍රදේශවල ඉන්න අයට ආරක්ෂාව සපයමින් මේ අවට තියෙන මේ ගම්මානවල සියලු දෙනාටම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පහස ලබන්නට අවස්ථාව ලබා දෙමින් දකුණේ ඕනෑතරම් ස්වාමින් වහන්සේලාගෙන් තොර විහාරස්ථාන තියෙනවා. මේ වෙනකොට ඕනතරම් තියෙනවා, ඕනතරම් ඉතා සුව පහසුව රැඳිලා ඉන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් තමන්ගේ දානි ටිකවත් ගැන හිතන්නේ නැතුව තමන්ගේ සෞඛ්‍ය ගැනවත් හිතන්නේ නැතුව මම හොඳටම දන්න හින්දා කියන්නේ, ඒ කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව විශේෂයෙන්ම මේ දායකකාරකාදීන් ගැන විතරක් නෙවෙයි, පුංචි කණ්ඩායම ගැන විතරක් නෙවෙයි අපි පින්වත්නි, මේ නියෝජනය රටම වෙනුවෙන් කරන නියෝජනයක්. අම්මා තාත්තගෙන් වෙන සේවයට කෘතගුණ දක්වන්න අම්මයි තාත්තයි කරේ තියාගෙන අවුරුදු 100ක ආයුෂයක් තියෙන දරුවේ මුළු අවුරුදු 100 පුරාවටම ඇවිද්දත් ඒ ණය ගෙවන්න බෑ කියලා කියනවා. මුන්වහන්සේලාගෙන් විශේෂයෙන් අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් මේ ප්‍රදේශයට සහ මේ කුඩා ස්වාමීන් වහන්සේලා මේ ප්‍රදේශය ආරක්ෂා කරගෙන උන්වහන්සේලාට මම දන්න හැටියට විශාල පිරිසක් මේනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට මේ පිරිවෙන්න ආශ්‍රය කරගෙන ඉගෙනුම් ලැබලා ඉහළම තත්ත්වයන් වලට පත් වෙලා තියෙනවා. අර ගුරුතුමා හැමදාම ඉස්කෝලේ යනවා කියලා කියන්නේ ඒ වගේ තමයි. උන්වහන්සේගේ කර්මතින් අවශ්‍ය කරන සියලු දේ සම්පාදනය කරලා දීලා උන්වහන්සේ එදා වගේම මහ පොළොවක් වගේ වැඩ ඉන්නවා. ඉතින් අපි උන්වහන්සේට බොහෝම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. කටින පින්කම වෙනුවෙන් ගමේ ජනතාවගේ සූදානම
එකමුතුකම ගැන වචන වලින් නොකියා මේ රූප රාම වලින් පමණක් පෙන්වීම හොඳටම ප්‍රමාණවත් කියලා අපි විශ්වාස කරනවා. දකුණේ සහෝදර ජනතාවගේ ලෙන්ගතුකම වෙනුවෙන් ඔවුන් ඉහළම ප්‍රතිචාරයක් දක්වුවා. බොහෝ සෙයින් යුද්ධයට නතු වෙලා විනාශ වෙච්ච පරිසරයක තමයි මේ ප්‍රදේශයේ සියල්ලම සිදු වුණේ. ඉතින් මේ විනාශකාරී පරිසරය යම් ප්‍රමාණකින් අද වෙනකොට නැති වෙලා සාමකාමී පරිසරයක් ඇති වෙලා ඒ 2009 වසරේ සිට මේ දක්වා යම් යම් ප්‍රමාණයෙන් මිනිස්සු විවිධ ආකාරයෙන් ආගමික අතින් වගේම ජාතික අතින් කිසියම් දැක්මක් ඇතුව ආර්ථික අතින් දැක්මක් ඇතුව කටයුතු කරන පරිසරයක් තමයි තියෙන්නේ. නමුත් අනිත් ප්‍රදේශ දිහා බලපුවාම අපේ ප්‍රදේශයේ ඉතාම පල්ලෙහ මට්ටමක තියෙන බව අපි සියලු දෙනාම පිළිගත යුතුව තිබෙනවා. ඉතින් අපේ නායක හාමුදුරුවන් වහන්සේ උඩුදුම්බර කාශ්‍යප නායක හාමුදුරුවන් වහන්සේ ආරම්භ කරපු මේ ධම්මුරේ වැඩසටහන නිසා අද උතුරු නැගෙනහිර පන්සල් වෙහෙර විහාර රාශියක් ආරක්ෂා වෙන වැඩපිළිවෙලක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පන්සල් රාශියකට දන්පැන් සපයන්නේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, එමත් නැත්නම් සිවිල් ආසක බලකාය කියන මේ පින්වත් පිරිස තමයි සමහර විට සමහර විහාරස්ථානට දායක පිරිස. ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඉතින් ඒ දේ අවබෝධ කරගත්තු අපේ නායක හාමුදුරුවන් වහන්සේ මම හිතනවා අපේ ශාසන ඉතිහාසයේ උතුරු නැගෙනහිර ප්‍රදේශයට සිද්ධ කරන මේ වැඩසටහන් වලට වැඩිය අපේ මේ නායක හාමුදුරුවන් වහන්සේගේ මේ වැඩසටහන විශේෂයෙන් ධම්මුරේ වැඩසටහන අපේ ස්වාමින් වහන්සේලා ඒ ප්‍රදේශවල වැඩවාසය කරගන්නට ඒ ප්‍රදේශ ආරක්ෂා කරගන්නට ඒ විහෙර විහාර ආරක්ෂා කරගන්නට මම හිතනවා හොඳ ෆවුන්ඩේෂන් එකක් නැත්නම් අඩිතාලමක් තමයි උන්වහන්සේ මේ දාලා තින්නේ කියලා තමයි මගේ පෞද්ගලික හැඟීම. මේ වැඩසටහන දේශපාලන බවකින් තොරව මේ සිද්ධ කරන මේ වැඩසටහන අපේ ජනතාවත් රැකගෙන අපේ ප්‍රදේශෙත් රැකගෙන අපේ පන්සල් ටිකත් රැකගෙන අපේ හාමුදුරු ටිකත් රැකගෙන වැඩපිළිවෙලක් යයි කියලා මා මේ වෙලාවේ ගෞරවනීය අපේ උඩුදුම්බර කාශ්‍යප නායක හාමුදුරුවන් වහන්සේට පින් දීමෙන් යුක්තව සිහිපත් කරනවා. මේ සඳහා දායකත්වයේ සපේන මේ සියලු දායක පින්වත් පිරිසත් මේ ඔබ අතින් වෙන්න තියෙන යුතුකමක් තමයි ඔබ මේ කරන්නේ කියන හැඟීම ඔබේ හිතට ගන්න. ඔබට උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් සිද්ධ කරන්න පුළුවන් වෙන උතුම් වූ දේ තමයි මේ සිද්ධ කරන්නේ. ඒ සඳහා ඔබේ ජීවිතය සුවපත් වෙනවා වගේම මේ අයගේ සංසාර ජීවිතය සුවපත් කර ගන්නට හොඳම යාන්ත්‍රයක් හොඳ පාලමක් තමයි මේ ආගම හරාමේ දාන්නේ. ඉතින් ඔබ මේ ප්‍රදේශයේ ජනතාව ආශ්‍රය නිශ්චය කරලා මේ මිනිස්සුගේ ගතසිරිත් ආකල්ප හඳුනාගෙන මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මොනවද සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ කියලා සිතල මතල යමක් කරන්න පුළුවන් හොඳ සමිති සමාගමක් ඇති වුණොත් මම හිතනවා ඒක එක්කෙනෙක් දෙන්නෙක් එකතුම කරන්න බෑ. රට මැද ඉන්න බහුතරය ඒක වචනෙට ඒක පොකුරට එකතු වුණොත් නොකළ හැකි දෙයක් නෑ. දන්මුරේ වැඩසටහනේ වැදගත්කම ගැන නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියද අදහස් පළ කළා. නැගෙනහිර පළාත සහ උතුරු පළාතේ තියෙන වටිනාම උරුමයන් සහිත අපිට අපේ ප්‍රෞඪ ඉතිහාසයේ පිළිඹු කරන උරුමයන් සහිත පුරාවිද්‍යා ස්ථාන වරින් වර හමුවන මේ පළාතේ පන්සල්වල ඉන්න හාමුදුරුවරු බොහෝම මහන්සියෙන් තමයි මේ පළාත්වල ඒ උරුමයන් රැකගන්නේ. අපේ ප්‍රෞඪ ඉතිහාසය ගැන බොහොම ප්‍රෞඩත්වයෙන් කතා කරනවා. නමුත් ඒ ප්‍රෞඪ ඉතිහාසය රැකගන්නේ මේ පන්සල්වල හාමුදුරුවරු ඉතාමත්ම අසීරුවෙන්. ඒ අයට ශක්තියක් වන්නට, ඒ අයට ධෛර්යයක් දෙන්නට අපිට අවස්ථාවක් තියෙනවා මේ ධම්මුරේට සහභාගී වීමෙන්. නොවැම්බර් 5 වෙනිදා දකුණේ ජනතාවගේ සහයෝගය සහිතව ගෝමරන් කඩවල ගම්මානයේ පුරා වීදි සංචාරය කිරීමෙන් අනතුරුව කටින සිවුර මහා සංඝරත්නයට පූජා කිරීම සිදු කළා. දකුණේ ජනතාවගේ මේ සහය උතුරු නැගෙනහිර බෞද්ධ අබෞද්ධ ජනතාවට සම්බුදු දහමේ ආශිර්වාදය ලබා ගන්නට ඉමහත් ආශිර්වාදයක්. උතුරු නැගෙනහිර බෞද්ධ පුනර්ජීවය වෙනුවෙන් දන්මුරය රැගෙන උතුරු නැගෙනහිරට යන්න. ගෝමරන් කඩවල පූර්වාරාම විහාරස්ථානයේ 2024 වර්ෂය සඳහා
තවදුරටත් පහත සතිවල ඔබට දන්මුරය දායකත්වය ලබා ගත හැකියි. දන්මුරය ජාතික ශාසනික මෙහෙවර සමග එක්වන්නට ඔබටත් අවස්ථාව. ඔබගේ නම ගම WhatsApp අංකය සමග ලියාපදිංචි වන්න. සති දෙකකට ප්‍රමාණවත් පරිදි දන්මුරය රැගෙන යාමට ඔබට අවස්ථාව උදා වේ. වසරකට වරක් දන්මුරය රැගෙන පුතුරට යමු. ලියාපදිංචිය DM හිස්තැනක් ඔබේ නම හිස්තැනක් ගම සඳහන් කර 0777152417 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අනතුරුව දන්මුරය ව්‍යාපෘති කණ්ඩායම විසින් ඔබට අවශ්‍ය මග පෙන්වීම සිදු කරනු ලබයි. දන්මුරය රැගෙන උතුරට යමු. යුතුකම් සියසින් දැකගමු. විමසීම් ජය ටීවී ප්‍රධාන කාර්යාලය 0111711 0712 ජය ටීවී සෙන්කඩගල ශාඛාව 0811747417.